කතාව පටන් ගන්න කලින් මේ කතාව හා යන පොඩි පොඩි කරුණු ටිකක් මට හිතුණු ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා. ඉතින් කතාව පටන් ගන්න කලින් අපි ඒ කරුණු ටික අහලා ඊළඟට අපි හැමම කතාවට යමු. ගතියනු මේ දීර්ඝ වූ සංසාර ගමනේදී ඔබම ඇතුළු සියලු ලෝක සත්වයා උපදින තැන්ය. ඒ ගති දුගති සහ සුගතියයි දෙවදෑරුම් වේ. එහෙද අපාය තිරිසන් ලෝකය പ്രേත ලෝකය මිනිස් ලෝකය හා ස්වර්ග ලෝකයයි ගති පහකි. එවායේ කර්මණු රූපෝ සැරිසරන සත්වයා අපාය ගති තිරිසන් ගති പ്രേත ගති මිනිස් ගති දේව ගති වශයෙන් ගති පුරුදු චිත්ත සන්තානේ රැස් කරගනි. එවා අපේ මනෝමය කය තුල තැම්පත් විය ඇත. ඒ ගති චිත්ත සන්තානේ ඇතිවන ලෝභ දේශ මොහ අකුසල සිත් සමග මෙන්ම අලෝභ අදේශ අමෝහ යන කුසල් සිත් සමග මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා දාන සීල භාවනා යන ක්‍රියාවලදී මතුවේ. කිසිදා නොගිය ප්‍රදේශයකට ගිය විට ඒ සිටින මිනිස් හා බල්ලන් වැනි සතුන් කුළුපග වීම පෙර හැඳුනුම් කම්මැනි ගති මතුවීම මේ සඳහා උදාහරණයකි. යම් යම් අය කෙරෙහි ආදර මිත්‍රකම් සහ තරහ නුරුස්සනා ගති ඇතිවේ මේ ගතිපුරුදු ධර්ම ශ්‍රවණයෙන් අවවාදයෙන් දඬුවමින් ආදර්ශයෙන් නුවණින් කල්පනා කිරීමෙන් කෙනෙකුට වෙනස් කරගත හැකිය. ගතිපුරුදු වෙනස් කරගත්තත් හුරු පුරුදු එසේ වෙනස් නොවේ. අරිහතුන් වහන්සේගේද එවන් හුරු පුරුදු මතු අවස්ථා ඇත. පොළොන් නරුවේ රාණි තිසවරදී තරුණ කාන්තාවකී. ඇය කොළඹට නුදුරු වෙළඳ කලාපයක රැකියාව කරයි. මේ වන විට ඇය පිරිමි පස් දෙනෙකු සමග විවාහ වී ඇත. එන් දෙදෙනෙකු නිසා පුතුන් දෙදෙනෙකුත ලබා ඇත. ඒ පුතුන් දෙදෙනා ඔවුන්ගේ තාත්තලා සමග ජීවත් වෙති. ඒ දරුවන් සමග රාණිගේ කිසිම සම්බන්ධතාවයක් ද නැත. ඒ දරුවන් කෙරෙහි ආදරයක් තමන්ගේ කමක් රාණි තුලින් මතුවන්නේද නැත. රාණි ගිය ගිය තැන අවුල්ය. ඇය මත්පැන් වලට තුම් පානයටද ඇබ්බැහි වී සිටි. ඇ ජීවත් වන්නේ වර්තමානයේ පමණකැයි කිවහොත් වැරදි නැත. තමන්ට තමන්ව පාලනය කරගතුණු හැකි මානසිකත්වයක් නිසා ඇසුරු කරන අය සමග නිතර රණ්ඩු සරුවල් ඇති කරගන්න අවස්ථා බොහෝයි. මේ තත්ත්වය රාණි කෙරෙන් මතුවන්නට පටන් ගත්තේ ඇගේ වයස අවුරුදු 13න් පසුවයි. ඒ වැඩිවියට පත්වීමත් සමග බව ඇගේ මව මල්කාන්ති කියයි. දියණියගේ මේ අමුතු ගති පැවතුම් කිනම් අපලයක් නිසාද කිනම් කර්ම විපාකයක් නිසාදයි සොයාගත නොහැකි වූ නිසා මල්කාන්තිසිය දියණිය රාණි ඇතුල් කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක් කරා කැඳවාගෙන ආවාය. එහිදී ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසි රාණිගේ මේ අසාමාන්‍යතාව පිළිබඳ විස්තර කළාය. රැකියාවේ නිවාඩු දිනවලට ගමට ගිය විට මේ ගති වැඩිවන බවද කීවාය. ගවේෂකවරයා රාණි සමග සාකච්ඡා කරන විට තමගේ ක්‍රියාකලාපයේ වැරදි බව වැටහුණත් ඒවා නිතර කරගත නොහැකි බවත් කටින් පිටවන වචන වැරදි බව වැටහුණත් ඒවා පාලනය කරගත නොහැකි තත්වයක් ඇති බවත් ඇයි කීවාය. රෝග පරීක්ෂාවේදී රාණි ගැහෙන්නට විය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව නිගමනය කළ ගවේෂකවරයා දින 21ක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නවත එන්නයි උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනේ රාණිගේ ශරීරයෙන් භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය. කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ? මම විල්බර්ට්. ජයි භූතයා උත්තර දුන්නේය. කවුද විල්බර්ට් කියන්නේ? විල්බර්ට් කියන්නේ මර රාණි දුවගේ සීයා, තාත්තාගේ තාත්තා. මොනා වෙලාද මැරුණේ?
වයසට ගිහින් එතකොට ඇයි මේ මිනිබිරිට කරදර කරන්නේ මම කරදර කරන්නේ නැහැ මම මේ කෙල්ලට ආදරෙයි ඔබට බොනා දුවමනා කරන්නේ මට කිසි දෙයක් එපා මට මෙයා ළඟ නිදාසේ ඉන්න යෝනි එතකොට ඔබට පින් එපාද පින් මට පින් එපා හයි ඇයි මේ ළමයාගේ ඇඟට රිංගුවේ මේ දැරිවි ලස්සනයි ඉස්සර මේ ළමයා මිදුලි සෙල්ලම් කරනකොට කෙල්ලගේ කඩවසම් ගතියට මගේ හිත ඇදිලා ගියා මම මරණ වෙලාවේ මට මේ ළමයා මතක් වුණා මැරිලා මේ ළමයා ළඟ ඉපදිලා මං ඇඟට රිංගුවා ඇඟට රිංගලා මොනද කළේ ඇඟට රිංගරා මෙයව රාගයට පෙළඹුවා කසාද බැඳලා මේ කියලා සතුටු වෙනවා දැකලා මමත් සතුටු වුණා ඒ සතුට මට ආහාරයක් වුණා එතකොට ඔය කියන ආහාර වලින්ම දෙයපුනේ නැහැ මට ඝන ආහාරත් ලැබුණා මේ ළමයාගේ ශරීරයෙන් පිටවෙන අපවිත්‍රලේ මං ආහාරයට ගත්තා එතකොට ඊට අමතරව මොනවාද කළේ පිරිමියක රණ්ඩු කරුවා විවාහ කඩා කප්පල් කරා එක මිනිහෙක් පන්නලා තව මිනිහෙක් යාළු කෙරෙව්වා ඔබ කරලා තියෙන වැරදි වැඩක් විවාහ කඩා කප්පල් කරලා දරු දෙන්නෙක් අනාථ කරලා මහා පාපයක් කරුණා කරලා මේ ශරීරය අතහැරලා ඉවත් වෙලා යන්න බෑ මට යන්න බෑ මම මෙයාව තාල යන්නේ නෑ ගවේෂකවරයා රාණිගේ මව අමතමින් වයස අවුරුදු 13 පටන් අවුරුදු 32 වනතුරු මේ ගතිපුරුදු දැකලත් පිළිවෙතක් ප්‍රතිකාරයක් කළේ නැත්දයි ප්‍රශ්න කළේය. අනේ මාත්‍යෝ ශාස්ත්‍ර අහන්න ගියා දේවාලවල ගියා ඒ ගිය තැන්වලින් කිව්වේ දුවට කළු කුමාර දිෂ්ටිය කියලා ඒ වට තොයිල් කළා හේත් මාසයකට වඩා ගුණයක් තිබුණේ මේ අගේ රණ්ඩු කරන ගති ආයෙත් මතුණා. ඒ වගේ තොවිල් ගණනාවක් කළා. මල් කන්ති පැවසුවේය. කට්ටඩිට වුලුවඳ මාව පන්නන්න. මේ මගේ මහගෙදර මගේ ඩකණම්. මුල් තොවිල් කරන්න කියලා අතු කපනකොට පොල් මල් පුවක් මල් හොයනකොට මන් දන්නවා. මම පැනලා ගියා. කට්ටඩිය බොරු කරලා සල්ලි කටාගෙන හුත් යන්න ගියා. උන් පුංචි පුංචි ආරස්සාවල් දාලා ගියා මං ඊට මේ පිට වෙලා ගිහින් ටික දවසකින් ආයෙත් කෙල්ලව හොයාගෙන ආවා මල් කාන්තිගේ කතාව අසා සිටි භූතයා ජලිත් මතුවි සිනාසෙන්නට උයේය බෝධි පූජා පවත්වන විට පොළ නරුවේ ගෙදර රාත්‍රියට සද්ද බද්ද ඇහෙනට ඕබවත් ගෙදර බඩු මුට්ටු පෙරලෙන්නට ඕබවත් මල් කාන්ති කීවාය හරි දැන් මෙයාට කරදර කළ ඇති ඔබ මේ ළමයාගේ සීයා නෙවෙයි ඔබ දැන් විල්බටුත් නෙවෙයි දැන් ඔබ මල ප්‍රේතෙක් මේ අහිංසක අයට කරදර නොකර වහාම ඉවත් වෙලා යන්නයි ගවේෂකවරයා කීවේය ඇයි බොල මගේ ගෙදර මගේ ඉඩමේ මට ඉන්න බැරිද මව නවත්තන්න කාටවත් බෑ මට ඕන විදියට මං ඉන්නවා ජයි භූතයා පුරසාරං කියන්නට විය මේක හොඳින් කියන ධ්‍යාන පෙරේතෙක් නෙවෙයි ජයි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට භූතයා පුච්චා දුර්වලකොට රාණිගේ ශරීරයෙන් එළියට ඇද දැමීය රාණිටත් මවටත් නිවසටත් ඉඩමටත් ආරක්ෂා යොදා දිනපතා හවස ඉටුකල බෞද්ධ පිළිවෙත් ගණනාවක් නියම කළේය. Tilly, tilly, ball,
बचा।